අයිබෝවන් වෙලාව YouTube නාලිකාවට ඔබ බොහොම ගෞරවයෙන් පිළිගන්නවා අපි අද දවසේදී. ශබ්දය කියන්නේ කොයිතරම් ප්‍රබල දෙයක්ද කියනවා නම් මේ ශබ්දය නිවැරදිව සංයෝජනය කරාට පස්සේදී නැත්තම් ශබ්දය නිවැරදිව නාද රටාවන් අනුකූලව නාද කළාට පස්සේදී ටොන් ගානක් බර ගලක් පවා පුළුන් කරලක් වගේ සුළඟේ පා කරන්න පුළුවන්. මේක නූතන විද්‍යාවට හසු නොවුනත් අධ්‍යාත්මික විද්‍යාව තුළදී බොහොම පූරුවට ඇසින් දැක බලා ගන්නට පිළිවන්කම ලැබෙන තරමේ ප්‍රබල සාක්ෂි සහිත දෙයක්. අපේ රටෙත් තියෙනවා මෙන්න මේ වගේ ප්‍රබල ශබ්ද විද්‍යානුකූල ශාස්ත්‍රයක්. අපි එකට කියනවා සෙත් කවි සුගායනයන් කියලා. මේ සෙත් කවි සුගායනයන් කොයි තරම් නම් ශබ්ද විද්‍යානුකූල ප්‍රබලයිද කියනවා නම් බෝධි පූජාවක් සිද්ධ කළාට පස්සේදී සෙත් කවි ගායනා කරන තරමට මේ සෙත් කවිය හරි ප්‍රබලයි. නමුත් නිසියාකාරව ඝන පිහිටවල නිසියාකාරව අක්ෂර උච්චාරණය කරලා සෙත් කවියක් නිර්මාණය කරලා ගායනා කරන්න පුළුවන් නම් මේකෙ ලැබෙන ප්‍රතිඵලය මෙතකයි කියලා කියන්න බෑ. අන්න ඒ නිසාවෙන් පුද්ගල දියුණුවට ධනලාභ ලැබීමට මහෝපකාරී වෙන සෙත් කවි නිර්මාණය කරගන්නේ කොහොමද? සෙත් කවි ගායනා කරන්නේ කොහොමද? මේ සම්බන්ධයෙන් අද වේලාව තුලින් අපි කතා බහ කරන්න සූදානම්. අද අපිට සම්පත්දායකත්වය ලබා දෙන්නේ සෙත් කවි ශාස්ත්‍ර විභූෂණ විද්‍යාවේදී තුසිත නිලාංජන දේව ගුරුතුමා. අයිබුවන් ගුරුතුමනි ඔබතුමා. අයිබුවන්. අපි දැන් මේ ගොඩක් වෙලාවට අහලා තියෙන දෙයක් තමයි ගුරුතුමා, සාමාන්‍යයෙන් බෝධි පූජාවක් සිද්ධ කළාට පස්සේ සෙත් කවියක් අපි ගායනා කරනවා කියලා කියනවා. මේක ඉතාමත් ඈත කාලෙ සිට අපි මේ පුරුද්දක් විදිහට කරගෙන යන දෙයක්. නමුත් අපි නිවැරදි කරගමු. සෙත් කවියක් කියන්නේ මොකක්ද? හරිම අර්ථකථනින් කතා කළොත් හොඳයි. අයිබුවන් කියලා ශ්‍රී විෂ්ණු මහදේවයන්ගේ පීඨ ආරක්ෂාවත් ප්‍රාර්ථනා කරමින් අද අපි පළවෙනි වතාවට වේලාව YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා ඔබතුමා අහපු ප්‍රශ්නෙන් පටන් ගමු. එහෙනම් සෙත් කවියක් කියලා කියන්නේ අපි හදාගත්ත මන්ත්‍රයක් කියලා කියන්න පුළුවන්. ඔව්. මන්ත්‍ර ශාස්ත්‍රයේ තියෙන මන්ත්‍ර විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒවා පොදු මන්ත්‍ර. සෙත් කවිය එක්කෙනෙකුට හදන මන්ත්‍රයක්. පුද්ගල අනුබද්ධයි ඒක. ඔව්. ඒ කියන්නේ නාමයට, පුද්ගලයාගේ නාමයට. එතකොට ඒ හදන සෙත් කවිය ඒක පුද්ගලයෙකුට එකයි, ඊට වැඩිය ඒ සෙත් කවිය වෙන කෙනෙකුට ගායනා කරන්න බෑ. දිල්ෂාන් අහපු ප්‍රශ්නේ බෝධි පූජාවත් එක්කම පටන් ගත්ත එක හුඟක් හොඳයි. මොකද මේ සෙත් කවියට කලින් අපි බෝධි පූජාව පවත්වන්නට හේතුව කිව්වොත් ඒ තමයි අර අපලකරුගේ සුදුසුකම් වර්ධනය කරගන්නට. මොකද අපලකරුගේ කුසල් දහම් පැත්ත අපි දන්නේ නැහැ. ඒක නිසා ඒ බෝධි පූජා පවත්වලා පින් දහම් කටයුතු යෙදිලා දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගන්නට සුදුසුකමක් බවට පත් වෙන බෝධි පූජා පවත්වලා සෙත් කවි ගායනය කිරීමෙන්. එතකොට අපි කිව්වා දැන් මේ සෙත් කවිය කියන්නේ මන්ත්‍රයක් කියලා කිව්වට ඒක මේ හෙළ භාෂාවෙන් ලියවෙන මන්ත්‍රයක් කියලා කියන්න පුළුවන්. එතකොට මේ සෙත් කවියෙන් ආශිර්වාද ලබා ගන්නා ඌ ඒ පුද්ගලයාට ඒ පුද්ගලයාගේ නාමය නැත්නම් අභිධානයට සුදුසු ආකාරයෙන් ඔබතුමා අර දිල්ෂාන් කතා කරා වගේ මේ ඒ සෙත් කවියට ඝන ශාස්ත්‍රය අෂ්ට ඝන පමණක් නොවේ, ස්ථාන 147ක් සුසිද්ධ කරලා මේ සෙත් කවිය ලියන්නට ඕන. ඝන කියන්නේ එක කොටසක් පමණයි. තව විශාල ශාස්ත්‍රයක් මේ සෙත් කවිය ඇතුළේ තියෙනවා. එතකොට දෙවියන්ගේ වර්ණනාවක් සිද්ධ කරලා දෙවියන් සතුටු කරලා අපි මේ පුද්ගලයෙකුගේ අවශ්‍යතාවය දෙවියන්ට කියලා දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගන්නවා මේ පුද්ගලයාගේ කුසල් දහම් මතු කරලා. මේ සෙත් කවියෙන් කරන ප්‍රධාන කටයුත්ත ඕකයි. ඉතින් අපිට මේ සෙත් කවිය තවත් අර්ථවත් අර්ථ ගන්නන්න පුළුවන්. නමුත් කාල වේලාව නැති නිසා කෙටියෙන් හඳුන්වන්න පුළුවන් ඒ විදිහට. දැන් අපි දන්නවා ගොඩක් වෙලාවට ඔය කවි ගායනා කරන පිරිස ඉන්නවා. හිටවන කවියන් ඉන්නවා. ඊට පස්සේදී මේ අපේ කවි නිර්මාණය කරන පද්ද රචකයෝ ඉන්නවා. ඔව්. දැන් මේ අය ලියන්නේත් මේ කවිමනේ. ඔව්. හැබැයි මේ අය අතරින් සහ සෙත් කවිය අතරේ තියෙනවා ලොකු වෙනසක්. ඔව්. අර කතාවක් තියෙනවා මේ සෙත් කවියේ සෑම කවියෙක්ම සෙත් කවි ලියන්න බෑ. ඒතර සෙත් කවි ලියන සියලු දෙනා කවියෝ වෙන්නෙත් නෑ. ඒතර සෙත් කවි ශාස්ත්‍රය හදාරලා ඒව රචනා කරලා ගායනා කරලා දෙවියන් එක්කයි මේ ගනුදෙනු සිද්ධ වෙන්නේ. ඉතින් එයා කවියෙක් වෙන්න ඕනේ නෑ. පොතින් කවියෙක් වෙන්න ඕන කියලා සමාජයේ තියෙනවා අදහසක්. මේ සෙත් කවි රචනා කරන්න මම කියන්නේ. එතකොට උපතින් කවියෙක් නොවුනත් එයාට කාව්‍ය ශාස්ත්‍රය ඉබේම දෙවියන්ගේ පිහිටෙන් ලැබිලා
මේ ශක්තිය ලැබිලා සෙත් කවි රචනා කරන්න හැකියාව ලබා ගන්න පුළුවන්. ඉගෙන ගන්න පුළුවන්. එතකොට එයා කාව්‍ය ශාස්ත්‍රයේ මූලික අංග දැනගෙනයි මේ ශාස්ත්‍රයට ඇතුල් වෙන්නේ. ඊළඟට කාව්‍ය ශාස්ත්‍රය නැත්තම් කාව්‍යකරණය කියන එක විශාල මාතෘකාවක්නේ. එතකොට කාව්‍යකරණයේ උදාහරණයකට අපි ගත්තොත් එලිවැටලි සමය සෙත් කවියක් තියෙනවා. එතකොට යවහන් දෝෂය කියන එක කාව්‍යවල තියෙන ශාස්ත්‍රීය කාව්‍ය දෝෂයක්. එතකොට යවහන් දෝෂය මගහැරලා තමයි සෙත් කවිය ලියන්නේ. ඒ කියන්නේ කාව්‍ය ශාස්ත්‍රයේ තියෙන සියලුම ඒ අංග සෙත් කවියක් ඇතුලේ තියෙනවා. දැන් ඊළඟට කාව්‍ය රස, ඊළඟට කරුණා රසය, ඒ වගේ මේ කාව්‍ය රසත් මේක ඇතුලේ සෙත් කවිය ඇතුලේ තියෙන දේව වර්ණාව තුල. එතකොට අපි කාව්‍යකරණේ සම්පූර්ණයෙන් හදාරන්න ඕනේ නෑ සෙත් කවි ඉගෙන ගන්න. නමුත් සෙත් කවිය තුල කාව්‍ය ශාස්ත්‍රයේ මූලික අංග ටික ගැබ් වෙලා තියෙනවා. එයා ඒක ඉගෙනගෙන රචනා කරන රචකයෙක් වුණාම ඒ කාව්‍ය ශාස්ත්‍රයත් ප්‍රගුණ වෙනවා ඉබේම. ඉතින් දැන් අපි හිතමු හිටිවන කවි ගැන දිල්ෂාන් කිව්වා. දැන් හිටිවන කවි සහ වෙනත් විශාල කවි වර්ග තියෙනවා. මේ ඒ කවි ඒ කවියෝ සෙත් කවි රචනා කරන්න දන්නේ නැහැ. සෙත් කවි කියන්නේ එක්තරා කොටසක්. හැබැයි මේක දෙවියන් එක්ක එකතු වුණු කොටසක් නිසා මේකේ විශේෂත්වයක් තියෙනවා අනිත් කවි වලට වැඩිය. අපිට දැන් එදිනදා අහන්න ලැබෙන කවි තියෙනවානේ මාධ්‍යවලින්. ඒ කවි සෙත් කවි වෙන්නේ නැහැ. ඒවා ආශිර්වාද කවි. ගුවන් විදුලිය වෙන්න පුළුවන් මාධ්‍යවල තියෙන කවි. මොකද ඒක පුද්ගල නාමයකට රචනා කරලා නැහැ. අභිධානයට සුදුසු ලෙස. අර ශාස්ත්‍රයේ ඒක ඇතුලේ නැහැ. සමහර කවි අපි දැකලා තියෙනවා එලිවැටලි සමය අර කාව්‍ය නීති ටිකවත් නැති කවි. ඒක නිසා සෙත් කවියක් විශේෂයි. අර කාව්‍ය නීතිත් ඒක ඇතුලේ තියෙනවා. සෙත් කවි ශාස්ත්‍රයේ තියෙන ඒ විශාල ශාස්ත්‍රයත් මේක ඇතුලේ ගැබ් වෙලා තියෙනවා. අපි කියනවා සෙත් කවියක් 100%ක් සුසිද්ධ කරලා තමයි කෙනෙකුට ගායනා කරන්නට ඕන. නැතු මේකේ අර දැන් සර්ජරි එකක් ඔපරේෂන් එකක් ශල්‍ය කර්මයක් කරන වගේ වෛද්‍යවරයා. එතකොට මේ ශල්‍ය කර්මයේ කුඩා හෝ අඩුවක් තියලා කරන්න බෑනේ. ඒ සම්පූර්ණ ඒ නැත්තම් මරණයනේ නේද ජීවිතයක්නේ. ඒ වගේ මේ සෙත් කවියත් අනිත් පැත්තට පෙරලෙන්නත් පුළුවන්. ඒ කියන්නේ සෙත් කවිය වස් කවියක් වෙන්න පුළුවන්. වෙන්නත් පුළුවන්. ගායනදි වෙන්නත් පුළුවන් රචනාවේදි වෙන්නත් පුළුවන්. දැන් උදාහරණයකට අපි කියනවා ස්වර වේද. දිල්ෂාන් මහත්මයා මුලින්ම ආරම්භයේදී දුන්නා මේ ශබ්ද විද්‍යාව මේක තුල ගැබ් වෙලා තියෙනවා කියලා. එතකොට මේ ඒ ශබ්ද විද්‍යාවේ කොටස තමයි මේ ස්වර වේද වෙන්න බෑ සෙත් කවිය ඇතුලේ කියලා. වේද කියන්නේ සතුරු වෙන්න බෑ. එතකොට ඒ ස්වර සතුරු වුණොත් ඒ කවිය කොච්චර අනිත් ස්ථාන සුබ වුණත් අර වේදය නිසා ඒක වස් කවිය බවට පත් වෙනවා. එතකොට ඒ කියන්නේ සියලුම ස්ථාන සුසිද්ධ වෙලා වුණ සෙත් කවි අවසානයේ අර අපල කරුගේ අරමුණ ඉෂ්ට වෙන්න දෙවියන් ඉදිරියේ ගායනා කරනවා. එතකොට කවුද මේ සෙත් කවිය ගායනා කරන්නේ? සෙත් කවිය ගායනා කරොත් හොඳයි සෙත් කවි රචකයාම. එතකොට මොකද රචකයා තුල තමයි මේ අපල කරුගේ අවශ්‍යතාවයේ මුල ඉඳලම මේක බාර දුන්නු වෙලාව ඉඳලම තියෙන්නේ. ඒක නිසා අපල කරුගේ නාමයට රචනා කරන මේ සෙත් කවිය සුබ වේලාවක නැකත් හෝරාවක රචනා කරන්නේ නැකතකට. එතකොට ගායනා කරන්නේ නැකතට. එතකොට ඒ සුබ වේලාවේ ගායනා කරන මොහොත දක්වා අර රචකයාගේ මනසේ තියෙන්නේ මේ සෙත් කවියෙන් පිට ලබා දෙන එකම තමයි. රචකයා වෙන කෙනෙක් වෙලා ගායකයා තව කෙනෙක් වුණොත් ඒක අර ඒ කැඩෙනවා ඒ සම්බන්ධය. එතකොට ගායකයා තුල නැහැ අර හැඟීම මේ අර තරම. රචකයා තරම් තියෙන. ඒක නිසා සුබයි හොඳයි රචකයාම ගායනා කරනවා නේද? ඔව්. දැන් මේ ඔබ සඳහන් කරනවා ගුරුතුමනි දැන් මේ සෙත් කවිය සහ සම්බන්ධ වෙන්නේ දෙවියන් එක්ක කියලා. මොකද දෙවියන්ට ආරාධනා කරලා තමයි මේ කටයුත්තට මුල පුරන්න ඕනේ කියලා. ඔව්. දැන් මෙහෙම දෙයක් අපි දන්නවා දෙවිවරු කියලා කියන්නේ යක්ෂෝ ප්‍රේතයෝ ගුභූතයෝ කුම්බාණ්ඩියෝ වගේ මේ අදූරදර්ශී අසුර ගණයේ නෙමෙයි. මේ සුර ගණයේ සුරගණයේ ඉන්නේම පින් ඇත්තෝ. ඔව්. සිල් ගුණයෙන් තෙදවත්තුණු ඇත්තෝ. ඔව්. එතකොට මට තියෙන ප්‍රශ්නේ මේ සෙත් කවියක් ලියන කෙනා. එතකොට කොයි වගේ කෙනෙක් වෙන්නේද? මම නිකන් මගේ ඔළුවේ තියෙන අදහසක්. ඒක නේ අනිවාර්යෙන් සිල් ගුණයෙන් අනුන කෙනෙක් විය යුතුයි. ඔව්. අපේ පාඨමාලාවන් වල පවත් දිර්ශන් මහත්මයා ගැන කියනවා. මගේ මං ළඟදී පොතක් පළ කරා. ඒ පොතේ කියලා තියෙනවා. ඒ කියන්නේ මේ ඒ රචකයා ගායකයා එයා ඒ තරමට ක්වොලිෆයිඩ් වෙන්න ඕන. අනිවාර්යෙන්ම කිව්වට. එතකොට ඒ ක්වොලිෆිකේෂන් හදාගෙන ඉන්න ඕනේ. එතකොට එයා සිල්වන්ත ගුණවන්ත සහ පමණක්මත් බෑ. සිල්වන්ත ගුණවන්ත කෙනෙක් වගේම එයා දෙවියන් එක්ක කොමියුනිකේට් කරගන්න සංනිවේදනය කරන්න සුදුසු පුද්ගලයෙක් වෙන්න ඕන. අධ්‍යාත්මීය චිත්තය වර්ධනය කරලා තියෙන්න ඕන. ඒ කියන්නේ මනස දියුණු වෙලා තියෙන්න ඕන. දැන් හිතන්නකෝ අපි මම රචනා කරන සෙත් කවියක් මම ගායනා කිරීමත් ඒ සෙත් කවියම වෙනත් අපි හිතමු
හොඳ සිල්වත් ගුණවත් උතුමෙක් ගායනා කරනවා. හැබැයි ඒ දෙකේ වෙනසක් තියෙනවා. හේතුව තමයි ඒ සිල්වත් ගුණවත් උනාට ඒ පුද්ගලයා දෙවියන් එක්ක කොයි තරම්ට සම්බන්ධයක් ගොඩනගාගෙන තියෙනවද? දෙවියන්ට පහන් දැල්වනවද? පුද පූජා දක්වනවද? කියන එක තීරණය වෙනවා. එතකොට තමයි දේව ආශිර්වාදය අර පුද්ගලයා හරහා යන්නේ. දැන් සෙත් කවිය ගායනා කරන්නේ ඊට සුදුසුකම් තිබෙන සහ දෙවියන් එක්ක සම්බන්ධකම් ගොඩනගා ගත්තු අර ආශිර්වාදය දෙවියන්ට කියනකොටම දැනෙන්නවා. දෙවියන් අපි කියනකොටම දෙවියන් අහන්නත් ඕන. එතකොට ඒ සම්බන්ධය තියෙන පුද්ගලයෙක්ගෙන් මේ සෙත් කවිය ගායනා වෙනවනම් ඒ ආශිර්වාදය ඉතා ඉක්මනින් ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒක තමයි ක්වොලිෆිකේෂන් එක කිව්වේ. ඒක විභාගයක් සමත් කරන එකක් නෙමෙයි. ඒ ශක්තිය වර්ධනය කරගන්න ඕන පෙරපින් කුසල් මේ භවයේත් කරන කුසල් මත ඒ පුද්ගලයා ඒ උත්තමයේ බවට පත් වුනොත් ඒකෙන් ප්‍රතිඵලය ලබා ගන්නට ඉතා ඉක්මනින් ලබා ගන්න පුළුවන්. හොඳයි. දැන් ඒ විදිහට ඔබතුමා නිර්මාණය කරන සෙත් කවියක් එහෙම අපිට අහන්න පුළුවන්කමක් තියෙනවද කොහොමද? මම සෙත් කවියක් අපේ ජනතාවට පොදු සෙත් කවියක් ලබා දෙන්නම් දිල්ෂාන් මහත්තයා. මොකද තමන්ගේ ස්ථානයේ ඒ දියුණුවට තමන්ගේ ඒ ව්‍යාපාරයට හෝ ඒ නිවස ඒ ව්‍යාපාර ස්ථානයට තමන්ගේ අරමුණ ඉෂ්ට කරගන්නට ගායනා කරන්න. මේක නමට නිර්මාණය වෙච්ච සෙත් කවියක් නෙමෙයි, පොදු සෙත් කවියක්. හැබැයි ආශිර්වාද කවියක් නෙමෙයි, සෙත් කවියක්. සෙත් කවියක්. ඉතින් මම මේ විදිහට ගායනා කරලා පෙන්නන්නම් මේ වෙලාවේ. එතකොට ඔබට ඒ සෙත් කවිය උදේ බුදුන් වැඳන් පස්සේ හෝ උදේ සවස බුද්ධ වන්දනාවෙන් පසුව තුන් වාරයක් ගායනා කරන්න ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්. මේ විදිහට ගායනා කරන්න තිරයේ මං හිතන්නේ අපි ලබා දෙනවා ඒ සෙත් කවිය. ශ්‍රී ස්කන්ධ කුමාර මහා දිවරාජෝත්තමයාණන් වහන්සේගේ ශ්‍රී නාමය වෙනුවෙන් රචිත මේ සෙත් කවිය සෑම දිනකම බුද්ධ වන්දනාවෙන් පසුව තුන්වරක් ගායනා කිරීමෙන් ඔබට නොසිතූ විරු යහපතක් සිත සාන්තියක් සලස ගන්න දියුණුවක් සලස ගන්නට පුළුවන්. මේ සෙත් කවිය මේ විදිහට ගායනා කරන්නට ඕන. මකුට කිරෝලිස දරණනෙක ආවි රඳන දොලොසත තෙදින වැජඹෙන සතට යහපත සදන කුලුනින මයුර දේවි රද දිවස හෙළමින නෙතට දැක ග්‍රහ අපල දොස හැර මවෙත සුව සහ නයම සදමින ජයට සිරිසෙත ලබලා දියුණුව සදනු මැන ගරු සුරිඳ නිතියේන. දැන් අපි සාමාන්‍යයෙන් බැලුවොතින් එහෙම රටක ජනාධිපතිවරයාට කතා කරන්න හැමෝටම බෑනේ. ඒකට සුදුස්සෙක් වෙන්න ඕනේ. ඒ සුදුස්සකම වගේම ජනාධිපතිවරයා ළඟට යන්න පුළුවන්කම තියෙන කෙනෙක් වෙන්න ඕනේ. මේකත් ඒ වගේ තමයි. සෙත් කවියක් අපිට කවි කියන්න පුළුවන් වුණාට හැම කෙනාටම සෙත් කවි කියන්න බෑ. කවි ලියන්න පුළුවන් වුණාට හැම කෙනාටම සෙත් කවි ලියන්න බෑ. ඒකට දෙවියන් හා සබැඳිව දෙවියන් හා සංවිධානය කරගන්න පුළුවන් සීලවන්ත ගුණෝපේත වගේම දියුණු මනසක් තියෙන කෙනෙක් වෙන්න ඕනේ. එතකොට මේ නිලංජර දේව ගුරුතුමනි අපි තව තැනකට આવතින් එහෙම දැන් මේ පුද්ගල දියුණුව පිණිස නැත් අපි කොම විභාගයක් සමත් වෙන්න නැත්නම් ව්‍යාපාර දියුණු කරගන්න මෙන්න මේ වගේ අවස්ථාවක ධනලාභයන් ලබා ගන්න කොහොමද සෙත් කපි අපිට පිටුබලයක් වෙන්නේ? ඔව් ඇත්තටම එකම එක ප්‍රධානම අරමුණ අපේ මිනිස්යාගේ සන්තෝෂයෙන් සතුටින් සැපෙන් ජීවත් වෙන්නට මේ උපත ලැබෙමු භවයේ. ඔව් ඒකනේ ප්‍රධානම. එතකොට අධ්‍යාත්මික වගේම ලෞකික ලෝකෝත්තර ලෞකික සැපත් අපිට ඕන. ඒක ජීවත් වෙන්නට ඕන. කෙනෙකුට අත නොපා ඒ වගේම තවත් කෙනෙකුට උදව් උපකාර කරගෙන සතුටින් සැපතේ ජීවත් වීමට අවශ්‍ය වටපිටාව සකස් කරගන්න අපි කවුරුත් රැකිරක්ෂා ව්‍යාපාර වෙළෙහෙළඳාම් කරනවා. තොර යහපත් ආකාරයෙන් කරන්නා වූ මේ කටයුතු වලට අපේ තියෙනා වූ පෙරබව වල වෙන්න පුළුවන් මේ භවෙ වෙන්න පුළුවන් අකුසල කර්මත් ඉදිරියට එනවා. අපි මේ කළු සුදු කර්මත් එක්ක යන ගමනක් නේ. මොකද දේවතල වල ඉන්න උතුමන් පමණයි සුදු කර්ම නැත්තම් කුසල් පමණක් පින් විතරක් අනුභව කරමින් ඉන්නේ. නමුත් අපි කුසල් අකුසල් දෙකේම එකතුවක්. ඒ නිසා අපිට විවිධ කාලවල දැන් ග්‍රහ පිහිටීම නැත්තම් අපේගේ ඒ හඳහනේ නැත්නම් කේන්ද්‍ර සටහනේ තියෙන්නේ මේ කුසල් අකුසල් බලපෑම පෙන්වන ආකාරය. ඉතින් ඒ වගේ නිසා අපිට සිද්ධ වෙනවා
මේ කුසල් අකුසල් ඒ එන ආකාරය අනුව ඒකට මුහුණ දෙන සමහර වෙලාවට අපිට ගැටළු ප්‍රශ්න කරගෙන ආපු ව්‍යාපාරය ටිකක් අඩපණ වෙන්න පුළුවන්. ඉතින් එහෙම නැත්නම් රැකියාවෙන් අහිමි වෙන්න පුළුවන්. දියුණුවක් නැතුව එක තැන හැමදාම. ඉතින් ඔන්න ඔය වගේ කාරණාවෙදී අපිට පුළුවන් සෙත් කවියෙන් මාස 3ක් ඇතුළත ඇත්තටම කියන්නේ මේ මාස 3ක් අපි කාලය ගන්න මොකද සෙත් කවියක් මාස 3ක් පුරපක්ෂ 3ක් ගායනා කරන්න ඕන දේශන් මහත්තයා. නැති වුණොත් අර ඒක දෙවියන් එක්ක ඒ සම්බන්ධය ඒක තමයි රටාව ක්‍රමය. ඍෂිවරුන්ගෙන් ලැබුණු මේ උසස් උත්තම උතුම් දැනුම නැත් උතුම් ශාස්ත්‍රය. ඉතින් ඒ ක්‍රමයටම ඕන අපි ඡාන්න. එතකොට මේ මාස 3ක් කාලයක් කිව්වට සමහර වෙලාවට අපි පළවෙනි මාසයේ පළවෙනි පුරපක්ෂේ ගායනා කරලා අවසන් වෙනකොටම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඒ ව්‍යාපාර හෝ තමන්ගේ පුද්ගලික දියුණුව ලබා ගන්නට කරගෙන රැකිරක්ෂාවල උසස් වීම ලබා ගන්නට විභාග සමත් වෙන්න පුළුවන්. විවිධ මේ විශාල පරාසයක් තියෙනවා. මේ සෑම පරාසයකම නැත්නම් මේ සෑම අංශයකටම සෙත් කවියෙන් ගුණ ලබා ගන්නට පුළුවන්. ඒ අකුසල් මතුවීමක් යම් කෙනෙකුගේ තියෙනවා නම් යම් නැත්නම් වෙනත් දෝෂයක් වෙන්න පුළුවන්. වෙනත් අමනුෂ්‍ය දෝෂයක් වෙන්නත් පුළුවන්. යම් හේතුවක් නිසා තමන්ගේ ව්‍යාපාරය එහෙම නැත්නම් තමන්ගේ ඉකරගෙන ආපු ව්‍යාපාර රැකිරක්ෂා කටයුතු වල අඩපණවීමක් එහෙම නැතිනම් එකතැන හිරවීමක් වෙලා තියෙනවා නම් සෙත් කවියේ තියෙන වෙනමම අංශයක් මේක පනගන්වලා ගන්න අපි ළඟ. එතකොට ඒ මත සෙත් කවියක් රචනා කරලා ඒ පුද්ගලයාගේ නාමයට රචනා කරන්නේ. ඉතින් මේ නිකම්ම නම මැද්දට දාලා ලියන්න බෑ සෙත් කවිය. ඒ නාම දානකොට තව 100,000 ගාන බලන්න දේවල් තියෙනවා. ඉතින් ඒ වගේ මේ නාමය ඇතුළත් කරලා දේවතා වර්ණනාව කරලා සෙත් කවියෙන් ඉතාම එයා හිතපු නැති දැන් අපි හිතනවා අපිට එන්න අපිට කස්ටමර්ස්ලා ක්ලයන්ට්ස්ලා අඩු වෙලා තියෙනවා. හැබැයි අපි සෙත් කවිය කිව්වම ක්ලයන්ට්ස්ලා එන්නේ පස්සේ වෙන දියුණුවක් සමහර විට ලොතරැයක් ජයග්‍රහණය කරන්න පුළුවන්. ලැබෙන තිච්ච සල්ලි ප්‍රමාණයක් ලැබිලා ලැබෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒ වක්‍රාකාරයනොත් හෝ මේ සෙත් කවියෙන් ගුණය අනිවාර්යම ලැබෙනවා. ඒක 100%ක් විශ්වාසයි. විශ්වාසයි. දැන් මම මේ අපේ මාතෘකාවට අත්‍යවශ්‍ය වෙන දෙයක්ම නෙමෙයි. නමුත් අපි අවශේෂ මාතෘකාවක් විදිහට කතා කරුත්ෙන් එහෙම දැන් මේ ප්‍රේම සම්බන්ධතා වලදී යම් යම් වෙලාවට හිත රිදීම් ඇති වෙලා තරහ වෙලා දෙන්න දෙපැත්තට වෙලා ඉන්න වෙලාවල් තියෙනවා. ඔව්. දැන් ඔය වගේ අවස්ථාවන් වල දැන් ගොඩාක් ලාට අපි හලා දෙනෝනේ ගුරුකමක් කරන්න, වශීගුරුකම් වෙන්න පුළුවන්. ඔව් වශීගුරුකමක් කරන්න. එහෙම වගේ දෙයක් කියනවා. හැබැයි ඒ වගේ මේ වශීගුරුකයි යන්ත්‍ර මන්ත්‍ර වලට යන්නේ නැතුව සෙත් කවියක් කරලා හිතේ පහන් හැඟීමක් ඇති කරන්න දෙවියන්ට ආයාචනාවක් කරන්න එහෙම පුළුවන්ද? පුළුවන්. දැන් අපි ළඟට ඔය වගේ ඒ ප්‍රශ්න ගැටලුව දැන් ප්‍රධාන ප්‍රශ්නේ ඔය වගේනේ. නමුත් විවිධ ආකාරයෙන් වෙච්ච දේවල් මං ළඟට එනවනේ. ඉතින් ඒ අවස්ථාවන් වලදී ඇත්තටම සාධාරණ වෙන්න ඕන. හ්ම්. ඒ කියන්නේ යහපත් වෙන්න ඕන, කෙරෙන ඒ ඉල්ලීම සාධාරණ වෙන්න ඕන. ඔව්. ඉතින් වශීගුරුකම් වලින් අසාධාරණ ආකාරිනුත් කරන්න පුළුවන්. මම දන්නේ නැහැ ඒවා ඉතින් කෙටි කාලයක්ද දීර්ඝ කාලීනව තියෙනවද කියලා. කෙසේ වෙතත් ගැටලුකාරී අවස්ථාවකදී Tamanta අසාධාරණයක් වෙලා නම් දෙවියන්ගේ පිහිටෙන් දෙවියන් සාධාරණව තමයි හැමතිස්සෙම සලකන්නේ මිනිස්යාට කාටත් සත්වයාට. එතකොට දෙවියන්ගේ පිහිටින් ආරක්ෂාවෙන් අපිට පුළුවන් මේ අසාධාරණ සාධාරණ සිද්ධ කළ දෙන්න කියලා ඒ අදාළ දෙවියන්ට සෙත් කවි රචනා කරන්න. දෙවිවරු ගණනාවක් අද දේව මණ්ඩලයේ අපි සෙත් කවි රචනා කරනවා. මගෙන් ඇහුවා අපේ ශිෂ්‍යෙ සර් කි දෙවිවරු මොන දෙවියන්ට සෙත් කවි කියන්න පුළුවන්? ඔය ඉන්න 33 කෝටියක් කියන්නා වූ දෙවිවරුන් අපි දන්නේ නැහැ. ඉතින් එහෙම නම් වශයෙන් නමුත් දැන් ශ්‍රී විෂ්ණු මහදේවින්දුන් ඊශ්වර මහදේවින්දුන් නැතුරු මහා බ්‍රහ්මයා. එතකොට සතරවරම් මහදේවියන්ට පව සෙත් කවි කියන්න පුළුවන්. භූමාටුක දෙවිවරුන්ට සෙත් කවි ලියන්න රචනා කරන්න පුළුවන්. ඉතින් අර ඔබතුමා අහපු ප්‍රශ්නේදී ඒ අරමුණ ඉෂ්ට කරලා දෙන්න සුදුසු දෙවතාවුන් වහන්සේ කවුද කියලා අපි බලලා ඒ දෙවතාවුන් වහන්සේට සෙත් කවි රචනා කරලා මේ අසාධාරණ සාධාරණ සිද්ධ කරලා දෙන්න කියලා අපි අනේක ප්‍රමාණයක් කරලා දීලා තියෙනවා. ඒ වගේම සමහර විට කුසල් මත අකුසල අකුසලය මත Tamanගේ ජනක කර්මය මත ඒ ලැබෙන පිළිතුර නැත්තම් ඒකේ ප්‍රතිඵලය ප්‍රමාද වෙන්න ඉඩ තියෙනවා. ප්‍රමාද වෙන්න පුළුවන්. නමුත් යම් මාර්ගයක් අපි පාදනවා ඊට කලින්. ඒ මාර්ගයේ යියොත් අනිවාර්යෙන් ඒ අරමුණ ඉෂ්ට කරගන්න පුළුවන්. පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ ඔබ යහපත් විය යුතුයි. මොකද ඔබේ චේතනාව අපිරිසිදුයි නම් දෙවියන්ගේ පිහිටක් ඔබට ලැබෙන එක තවත් සැලකිලිමත් වෙන්නේ කාලයක් ගත වෙනවා. ඒ නිසා ඔබ
ඔබත් පිරිසිදු වෙන්නට ඕනේ. ඔබේ චේතනාවත් පිරිසිදු වෙන්නට ඕනේ. එතකොට තමයි වඩාත් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වෙන්නේ. මේ කාරණාවත් කියනක මම අපි අවසාන වශයෙන් සෙත් කවි ශාස්ත්‍ර විභූෂණ විද්‍යාවේදී තොසිත නිලාංචල දේවගුරුතුමාගෙන් විමසනවා සූදානම්. දැන් යම් කෙනෙක් ඔබතුමාට කියලා සෙත් කවියක් නිර්මාණය කරගන්නවා නම් එහෙම කොහොමද මේ කටයුත්ත සිද්ධ වෙන්නේ? දේශන් මාතෙන් දැන් සෙත් කවි රචනා කිරීමත් ගායනා කිරීමත් මම රචනා කරන සෙත් කවි මමම තමයි ගායනා කරලා දෙන්නේ. එතකොට අපි ශ්‍රී ලාංකික සහ ශ්‍රී ලාංකික දේශ රටවල්වල ජීවත් වෙන අපේ ශ්‍රී ලාංකික ජනතාව බොහොමයක් අපි සෙත් කවි ශාන්ති කර්ම කරගන්න. මේක සෙත් කවි කියෝනවා කියලා කියන්නේ නැහැ මම. සෙත් කවි ශාන්ති කර්ම. ඒක මේ අෂ්ට කර්මවලටයි තියෙන්නේ ශාන්ති කර්ම කොටසට. ඉතින් සෙත් කවි ගායනයක් කරගන්න. මේ සෙත් කවි ගායනයක් කරගන්න මට කතා කරොත් අපි අරමුණ මොකක්ද කියලා විස්තරාත්මකව අරගෙන ඒ වගේම හඳහනේ තොරතුරු අරගෙන එයාගේ දැනට යන කුසල් අකුසලත් අපි බලලා අපි දේවාලයේදී වැඩ කටයුතු වලදී එයාගේ කටයුතු බලලා සහ වෙනත් විශ්ව ශක්ති ක්‍රම මගින් අපි එයාගේ ඒ අවස්ථාව කරගන්න පුළුවන්ද කියන ඉස්සෙල්ලා පරීක්ෂා කරලා බලනවා. ඒ පරීක්ෂා කරලා බලලා හැකියාව තියෙනවා නම් ඔබේ අරමුණ ඉෂ්ට කරගන්න කියලා අපි දැනුම් දෙනවා. ඊළඟට මගේ දේවාලයේ ස්ථානයට එන අවශ්‍ය නැහැ. 99%ක්ම මගේ අපේ ජනතාව මගෙන් වැඩ කටයුතු කරගන්නේ විදේශ රටවල ඉඳලා. ඉතින් ඒගොල්ලෝ ඒ රටේ ඉඳලා අපි සම්බන්ධ කරගන්න දුරකථනය හරහා තාක්ෂණය හරහා අන්තර්ජාලය හරහා එහෙම සම්බන්ධ කරගෙන දේව පූජා අපි පවත්වලා මොකද මේක ශක්තිය දෙන්න දේශන් මහත්තයා ළඟ ඉන්න අවශ්‍ය නැහැ. අපල කාර්යය ලෝකෙ කොහේ හිටියත් මොන දේශයක හිටියත් අපිට ඒ ශක්තිය ඒ ආශිර්වාදයට ලබා දෙන්න පුළුවන්. එතකොට අපි ඒ කටයුතු අපි මේ ස්ථානවලම කරලා දෙනවා. එන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් අපිට කතා කරොත් ඉදිරි කටයුතු කරන හැටි දැනුම් දෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම. මොකද මේක නාම බන්ධිත නැත්නම් පුද්ගලානුබන්ධව ඔබේ නමට තමයි සෙත් කවිය නිර්මාණය කරලා ගායනා කරන්නේ. ඉතින් මේ මහා විශ්වයේ පුරා ගමන් කරන ශබ්ද තරංගයක් ඔබ මේ විශ්වයේ කොතන හිටියත් ඔබටයි ඒ ඵල ලබා දෙන්නේ. ඒ නිසා මේ කාරණාවත් කියනකම අපේ සූදානම් වෙනවා සමුගන්න. ඔබට අවස්ථාව තියෙනවා සෙත් කවි ශාස්ත්‍ර විභූෂණ විද්‍යාවේදී තොසිත නිලාංජන දේවගුරුතුමාව සම්බන්ධ කරගන්න තිරේ සඳහන් වෙනවා දුරකථන අංකය. මේ දුරකථන අංකයට කතා කරන්න WhatsApp කරන්න. එතුමම සම්බන්ධ කරගෙන ඔබේ කටයුතු යහපත් ආකාරයෙන් කරගන්න කියලා අපි ඔබට ආරාධනා කරන ගමන් වේලාව අපේ YouTube නාලිකාවත් subscribe කරලා මේ වගේ යහපත් දෙයක් සමාජගත කරන්න ෂෙයා කරන්න කියලත් අපි සේපත් කරන ගමන් තමයි සමුගන්නේ. ගිහිල්ලෙන්නම් ඒ වගේ මද සම්පදායකත්වය ලබා දෙමින් අපිට එක සම්බන්ධ වුණු සෙත් කවි ශාස්ත්‍ර විභූෂණ විද්‍යාවේදී තොසිත නිලාංජන දේවගුරුතුමාට අපි හෘදයෙන් ස්තුතිවන්ත වෙනවා. ආවිෂ බොහොම වේවා ඔබතුමාට. ඒ වගේම ඔබටත් අපි ආවිෂ බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි ගිහිල්ලෙන්නම් නැවත හමු වෙමු වෙලාව YouTube නාලිකාවේ.